ආවිසින් මෙසේ අසන ලදී එක් සමයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් අනේ පිටු සිටුතුමාගේ ආරාමයෙහි වැඩ වසන සේක කල්ලි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පින්වත් මහණෙනි කියා භික්ෂූන් වහන්සේ අමතා වදාළ සේක පින්වතුන් වහන්සේ කියා ඒ භික්ෂූන් වහන්සේලාද භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නාහුය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ දේශනය වදාළසේ මහණෙනි මෙය කලින් සිදුවකි දෙවියන් අසුරයන්ගේ යුද කෝලාහලයක් පටන් ගත්තේ විය එකල්හි පින්වත් මහණෙනි සක්දෙව් රජතුමා තවුතිසා වැසි දෙවියන් මෙසේ ඇමතිය ඉදින්නි දුකානෙනි යුද්ධයට ගිය දෙවිවරුන්හට බියක් ඇති වන්නේ නම් හෝ ඇති ගැනීමක් හෝ ලොමුඩා ගැනීමක් හෝ ඇති වන්නේ නම් ඒ වෙලාවෙහි ඔබ මගේ කොටියේ මුදුන පමණක් බලවින් බලනුමැන එවිට යම් බියවීමක් හෝ තැති ගැනීමක් හෝ ලොමුඩා ගැනීමක් හෝ ඇති වන්නේ නම් මගේ කොඩියේ මුදුන බලනා ඔබ හට එය නැති වෙලා යන්නේ ඉදින් යම් මෙයකින් මගේ කොඩියේ මුදුන නොබලන්නා වුනම් මේ සමයේ ප්‍රජාපති යෙවු රජුගේ කොඩියේ මුදුන පමණක් බලනුමැනව එවිට යම් බියවීමක් හෝ දැති ගැනීමක් හෝ ලොමුට ගැනීමක් හෝ ඇති වන්නේ නම් ප්‍රජාපති දෙවු රජුගේ කොඩියේ මුදුන බලනා ඔබට නැති වෙලා යන්නේ නින් යම් හේකින් ප්‍රජාපති දෙව් රජුගේ කොඩියේ මුදුන නොබලන්නා වුනම් ඒ සමයේ වරුණ දෙව් රජුගේ කොඩියේ මුදුන පමණක් බලනුමැනව එවිට යම් බියවීමක් හෝ තැති ගැනීමක් හෝ ලොමුඩා ගැනීමක් හෝ ඇති වන්නේ නම් වරුණ දෙවු රජුගේ කොඩියේ මුදුන බලනා ඔබ හට එය නැති වෙලා යන්නේ ඉදින් යම් වරුණ දෙව් රජුගේ කොඩියේ මුදුන බලන්නා වුනම් මේ සමයේ ඊසාන දෙව් රජුගේ
පමණක් බලනු මැනව එවිටයම් පියවීමක්ගෝ දැතිගැනීමක්ගෝ ලොමුදැගැනීමක්ගෝ ඇතිවන්නේ නම් ඊදාන දෙව් රජුගේ කුටියේ මුදුන බලනා ඔබ අට ප්‍රජාපති දෙව් රජුගේ කොඩියේ මුදුන දෙස බලා සිටිනා දෙවිවරුන් අට වරුණ දෙව් රජුගේ කොඩියේ මුදුන දෙස බලා සිටිනා දෙවිවරුන් අට ඊසාන දෙව් රජුගේ කොඩියේ මුදුන දෙස බලසිටිනා දෙවිවරුන් අට පියවන්නා වූ යමක් හෝ තැතිගන්නා වූ යමක් හෝ ලොමුදැගන්නා වූ යමක් හෝ ඇතිවන්නේ නම් එය පහවන්නටද පුළුවනි පහනවන්නටද පුළුවනි එයට හේතුව කුමක්ද පින්වත් මහණෙනි සම්දෙව් රජවනායි දුරු නොකළ රාග ඇත්තේ පලායන්නේමය කින්වත් මහණෙනි මමද ඔබ හට මේ පන පවසමි ඉදින් පින්වත් මහණෙනි ඔබ හටද අරණ්‍යයකට ගිය විටදී හෝ රුක් සෙවණකට ගිය විටදී හෝ පාළු තැනකට ගිය විටදී හෝ බියක් හෝ තැති ගැනීමක් හෝ ලොමු දැහැගැනීමක් හෝ ඇතිවන්නේ නම් සමයෙහි මාගැනම සිහි කළ යුත්තේ මෙසේ භාග්‍යවතුන් වහන්සේ අර අංවනසේක සම්මා සම්බුද්ධ වනසේක විචාචරණ සම්පන්න වනසේක වනසේක ලෝකවිදු වනසේක අනුත්තරෝ පුරිස ධම්මසාරති වනසේක සත්තා දේව මනුස්සානං වනසේක බුද්ධ වනසේක භගවා මහණෙනි විට පියවන්නා වූ යමක් හෝ තැතිගන්නා වූ යමක් හෝ ලොමුදැගන්නා වූ යමක් හෝ ඇතිවන්නේ නම් මාගැන සිහි කරන ඔබ අට මේ පිය නැති වෙලා යන්නේ මාගැන සිහි නොකරන්නාහුනම් එවිට ධර්මය සිහි කළ යුත්තේ භාග්‍යවතුන්
කරන ලද්දේ මේ ජීවිතයේදීම අවබෝධ කළ යුතුයි. මේ සද්ධර්මය සංජීවික වන්නේ කාලික වන්නේ ඇවිත් බලන්න යැයි කිය කියයින්. ඒපස්සික වන්නේ තමා තුළට පමුණුවා ගත යුතුයින්. ඕපනායික වන්නේ බුද්ධිමත් මිනිසුන් විසින් තම තම නැන පමණින් අවබෝධ කරගන්නායෙන් පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයි වන්නේය. කින්වත් මහණෙනි එවිට පියවන්නා වූ යමක් හෝදැති ගන්නා වූ යමක් කරන්නාවුනම් එවිට ආර්ය සංඝරත්නය ගැන සිහි කළ යුත්තේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්න වනසේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා උජුපටිපන්න වනසේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඥායපටිපන්න වනසේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා පටිපන්න වනසේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මාර්ගඵල යුගල වශයෙන් අතරත් වන අතර මාර්ගඵල පුද්ගල වශයෙන් අට දෙනෙක් වනසේක. ආවුනේය වනසේක පාවුනේය වනසේක දක්ෂිනේය වනසේක අංජලි කරණීය වනසේක ලොවට උතුම් පින්ගෙත වනසේක. කින්වත් මහණෙනි එවිට පියවන්නා වූ යමක් හෝදැති ගන්නා වූ යමක් ලොමුදා ගන්නා වූ යමක් ඇති වන්නේ නම් ආර්ය සංඝයා ගැන සිහි කරන ඔබ හට නැති වෙලා යන්නේ. එයට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි තථාගත වූ අරහන්තු සම්මා සම්බුදු රජාණන් වහන්සේ රාගය දුරු කළසේක, දුරු කළසේක, මෝහය දුරු කළසේක, බිය නොවනසේක.
නොගන්නාසේක නොපසුපසිනසේක පලා නොයනසේක භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක මෙය වදාළ සුගත වූ සාසුන් වහන්සේ යලි මෙයද වදාළසේක සරේයාත නියානිකං සුදේසිතං නිදින්තුන් ලව අකරජ නරෝත්තම ආනන්නෝ සම්බුදු රජුන් ගැන සිහි නවේනම් ඔබ හට නිවනට පමුණු වන මැනවින් දෙසන ලද සදහම් සියයට නැගිය යුතුමය ලෝචේ ධම්මං සරේයාත නියානිකං සුදේසිතං අත සංඝං සරේයාත පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං නිවනට පමුණු වන මැනවින් දෙසන ලද ඒ උතුම් සිරි සදහම් සිහි නොවේ නම් ඔබ හට අනුත්තර වූ ලොවට බිංගත වූ උතුම් සඟ රුවනගෙන සිහියට නැගිය යුතුමය දේවං බුද්ධං සරන්තානං ධම්මං සංඝං ච භික්ඛවෝ භයං වා චම්මි දත්තං වා ලෝම අංසෝ න හෙස්සති ති මෙසේ පින්වත් මහණෙනි සම්බුදු රජුන් වහන්සේ උතුම් සිරි සදහම්ද ශ්‍රාවක සංඝ රුවනද සිහි කරන විට ඔබ හට වියන් හෝ තැති ගැනීමක් හෝ ලොමුඩා ගැනීමක් නොවන්නේමය හේතේන සත්‍යේන සුවතියෝතු මේ සත්‍යානුභාවයෙන් සමට සිත් වේවා.